එළඹෙන සතියේ ලග්න පලාපල මේෂ ලග්නය පෙරපින් බලය ක්‍රියාත්මක වන සතියකි. ධනලාභ ඇතිවේ. ව්‍යාපාරිකයන්ට තම ප්‍රචාරක කටයුතු වලින් උපරිම ප්‍රයෝජන ලැබෙනු ඇත. සන්නිවේදන කටයුතු හොඳින් සිදු කළ හැකිවේ. ව්‍යාපාරිකයන්ට තම සේවකයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. පවුලේ කටයුතු සුහදව කළ හැකි වේ. පවුලේ වගකීම් පවරා ගැනීමට සිදුවේ. ඥාතීන් හා අසල්වැසියන් හා සුහදව කටයුතු කළ හැකි වේ. ආගමික කටයුතු වෙනුවෙන් තම ධනය වෙන් කර දීමට හැකි වේ. ලිපි ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුතුවේ. ගනුදෙනුවලට යහපත් නොවන අතර ගිවිසුම් අත්සන් නොකරන්න. සහෝදරයන් සමග සුහදව කටයුතු කරන්න. සුබ දවස සිකුරාදා. වෘෂභ ලග්නය නව අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන මේ සතිය තුළ නව තනතුරු ලාභ ලැබිය හැකි වේ. නව සැලසුම් ක්‍රියාත්මක කළ හැකි වේ. රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. ව්‍යාපාර ලාභ වැඩි කර ගැනීමට හැකි වේ. බොහෝ අයගේ උපකාර ලබා ගැනීමට හැකි වේ. හදිසි ධනලාභ ලැබෙන අතර බලාපොරොත්තු නොවූ ධනලාභයන් ලැබේ. ගමන් වලින් කටයුතු හොඳින් සිදුවේ. වචන භාවිතයේදී ප්‍රවේශම් වන්න. විවාහ බාධා ඇති කරයි. ලිපි ගනුදෙනු පාඩු සිදුවේ. හිසට පීඩාවක් ඇති කරන සතියකි. සුබ දවස සඳුදා. මිතුන ලග්නය තම ගෞරවය රැකගෙන කටයුතු කළ හැකි මේ සතිය තුළ බුද්ධිමත්ව කටයුතු කිරීමට හැකිවේ. ව්‍යාපාරික ලාභ ලැබිය හැකි අතර තම ඉලක්ක ජයගත හැකිවේ. හවුල් කටයුතු වලට යහපත් වේ. රැකියා වෙනස්කම් සිදුවන අතර වැඩි වශයෙන් වෙහෙස ඇති කරයි. පෞද්ගලික කටයුතු කළ හැකි අතර අසරණ අයට පිහිටවීමට හැකියාව ලැබේ. තම කතාව ප්‍රබල වේ. එමගින් අන් අයගේ අවධානය යොමු වේ. මහන්සි වී වැඩ කිරීමෙන් ශාරීරික දුර්වලතා ඇති කරයි. මංගල යෝජනා තීරණ ගත හැකි වේ. දරුවන්ට යහපත් වේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් තම ධනය පුද කිරීමට හැකි වේ. ලිපි ගනුදෙනු වලින් වාසි සැලසේ. වියදම් පාලනය කරගන්න. සුබ දවස සිකුරාදා. කටක ලග්නය රැකියා ව්‍යාපාර කටයුතු හොඳින් සිදුවන මේ සතිය තුළ රාජ්‍ය අනුග්‍රහය ලබාගත හැකිවන අතර නව තනතුරු ලාභ ඇතිවේ. ආර්ථික තත්ත්වය යහපත් වේ. පොදු වැඩවල යෙදිය හැකි වේ. තම පෞද්ගලික කටයුතු වලට කාලය වෙන් කරගත හැකි අතර විනෝද ගමන් යෙදේ. සත්ව පාලන කටයුතු වලින් ලාභ ලැබිය හැක. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආගමික කටයුතු වල යෙදිය හැක. අත්පැරදීමකින් පාඩු සිදුවිය හැක. විදේශ රැකියා සඳහා මේ සතිය තුළ ඉල්ලුම් නොකරන්න. ණයට දීම හෝ ගැනීම නොකරන්න. දරුවන්ගේ දියුණුව ඇති කරයි. ආහාර ගැනීමේදී ප්‍රවේශම් වන්න. ආමාශගත රෝග වාතාබාධ ඇති කරයි. රෝගීන් වේලාවට ඖෂධ ගන්න. සුබ දවස බදාදා. සිංහ ලග්නය පෙර පැවති බාධා මගහැර ගනිමින් සතිය මුල ආරම්භ වන අතර ආර්ථික තත්ත්වය නංවා ගැනීමට හැකියාව ලැබේ. වරින් වර රැකියා බාධා ඇති වුවත් අවශ්‍ය වන විට රැකියා උසස් වීමකට අවස්ථා සැලසේ. ප්‍රධානීන්ගේ සැලකිල්ල යොමු වේ. රැකියාව අවංකව හා අන්‍ය සහයෝගය මත කළ යුතු වේ. දේපළ දියුණුවක් ඇති කර ගැනීමට හැකි වේ. නමුත් ඥාතීන් නිසා ගැටළු මතුවිය හැක. ගොවිතැන් කටයුතු වලින් ලාභ ලැබිය හැකි වේ. ගුප්ත කටයුතු කෙරෙහි අවධානය යොමු වන සතියකි. පෙම් සබඳතා තහවුරු වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරයි. ගමන් ආරක්ෂාව සලසා ගත යුතු වේ. දරුවන් වෙනුවෙන් වියදම් යෙදේ. තම බඩු භාණ්ඩ ප්‍රවේශම් කරගන්න. සුබ දවස සිකුරාදා. කන්‍යා ලග්නය සුබ සතියකි. රැකියා ව්‍යාපාර කටයුතු වල වර්ධනයන් ඇති කර ගැනීමට හැකි වේ. ශේෂ්ඨ රැකියාවලදී තම ඉලක්ක ජයග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබේ. රැකියා වෙනස්කම් ඇතිවිය හැක. ව්‍යාපාරිකයන්ට තම සේවක සහයෝගය ලබා ගැනීමට හැකි වේ. තම කතාවෙන් නිසි ප්‍රයෝජන ගත හැකි වේ.
ලේඛන කටයුතු හොඳින් සිදුවන අතර තරඟකාරී කටයුතු වලින් ජය ලැබිය හැක. ආදායම් තත්ත්වය යහපත් වේ. විවිධ කෙටි ගමන් යෙදේ. වගා කටයුතු වලින් ලාභ ලැබේ. සිතේ සතුට ඇතිවන අතර ස්ත්‍රී පාර්ශවයේ හා විවිධ ගනුදෙනු වලට සම්බන්ධ වීමට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු හොඳින් සිදුවේ. මව්පස උපකාර ලැබේ. අර්ශස් රෝග මතුවේ. සුබ දවස බදාදා. තුලා ලග්නය විවිධ ආදායම් මාර්ග ඇති කරගත හැකි මේ සතිය තුළ තම සහජ හැකියාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගත හැකි වේ. ව්‍යාපාර දියුණුව ඇතිවන අතර රාජ්‍ය අනුග්‍රහය ලබා ගත හැකි වේ. හවුල් කටයුතු සාර්ථක වේ. ගෞරව සැලකිලි ලැබෙනු ඇත. දුරගමන් යෙදෙන අතර අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අන් අයට උදව් උපකාර කළ හැකි වේ. ගොවිතෙන් කටයුතු වලින් ලාභ ලැබේ. සහෝදර සබඳතා වර්ධනය වේ. දේපල ලාභයක් ලැබිය හැක. ගමන් නිසා ශාරීරික වෙහෙස ඇති කරයි. තම වචනය පාලනය කරගන්න. ඉවසීමද අවශ්‍ය වේ. ආවේගය පාලනය කරගන්න. සුබ දවස සිකුරාදා. වෘශ්චික ලග්නය පෙරපින් බලය මතුවන මේ සතිය තුළ බලාපොරොත්තු නොවු ලාභ ප්‍රයෝජන ලැබිය හැක. බොහෝ කටයුතු සාර්ථක වේ. හවුල් කටයුතු සාර්ථක වේ. ප්‍රධානීන්ගේ සැලකිල්ල යොමු වේ. වාදවලින් ජය ලැබිය හැක. මංගල යෝජනා තීරණ ගැනීමට හැකි වේ. ස්ත්‍රී ඇසුර ලැබේ. පාරම්පරික උරුමයන් ලැබිය හැක. සත්ව පාලන කටයුතු වලින් ආදායම් ලැබිය හැකි වේ. නිෂ්ඵල දෙයකට මුදල් වැය කිරීමට සිදුවේ. ඥාතියෙකුට කරදරයක් ඇති කරයි. විදේශ ගමන්ද දුර ගමන් වලට යහපත් නැත. විනෝද කටයුතු වලින් මුදල් වැය වේ. ජලයෙන් ප්‍රවේසම් විය යුතු අතර සෙම් රෝග පීඩා වැඩි වේ. සුබ දවස බදාදා. ධනු ලග්නය අසුබ සතියකි. බොහෝ කටයුතු වල ප්‍රමාද හා අපහසුතාවයන් ඇති කරයි. වියදම් වැඩිවන අතර ගනුදෙනුවලදී ප්‍රවේසම් විය යුතු වේ. විවිධ පාඩු සිදුවිය හැක. ගමන් යාමේදී ආරක්ෂාව සලසා ගත යුතු වේ. හදිසි අනතුරු සිදුවිය හැක. ශාරීරික පීඩා ඇති කරයි. අවිවේකය ඇතිවන අතර මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. ගිවිසුම් අත්සන් කිරීමට යහපත් නොවේ. විවාහ තීරණවල වෙනස්කම් ඇතිවිය හැක. විවාහ ගැටලු ඇති කරයි. ණය ගනුදෙනු වලට නොයන්න. තීන්දුව තීරණ ප්‍රවේශමෙන් ගන්න. නීතිගරුක විය යුතුවේ. අන් සතු වස්තුවක් හෝ ධනයක් ලබා ගැනීමට හැකිවේ. ජලයෙන් ප්‍රවේසම් වන්න. සුබ දවස සිකුරාදා. මකර ලග්නය මිශ්‍රඵල ලැබෙන මේ සතිය තුළ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන අතර ප්‍රධානීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවේ. යහපත් අයගේ ඇසුර ලැබේ. හවුල් කටයුතු වලින් ආදායම් ලැබිය හැක. සමාජ ගෞරවය ලැබේ. රැකියා ව්‍යාපාර ප්‍රසිද්ධියට පත්වේ. දරුවන් ගැන සොයා බැලිය යුතු අතර අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ. අමතර වැය කිරීමක් ඇතිවේ. වචන භාවිතයේදී ප්‍රවේසම් වන්න. ව්‍යාපාරිකයන් තම සේවකයන් ගැන විමසිලිවත් වන්න. අවංකව වැඩ කළ යුතු වේ. රෝගීන් වේලාවට ඖෂධ ගන්න. ජලයෙන් ප්‍රවේසම් වන්න. කුම්භ ලග්නය උපායශීලී බුද්ධියෙන් කටයුතු කළ හැකි මේ සතිය තුළ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ලැබේ. පොදු දියුණුවට වැඩ කළ හැකි අතර ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කළ හැකි වේ. නව නිලතල ලැබිය හැකි අතර ස්වයං රැකියා කටයුතු සාර්ථක වේ. තම වියදම් පාලනය කර ගැනීමට හැකි වේ. මව්පසු උරුමයන් ලබා ගැනීමට හැකි වේ. සත්ව පාලනය කටයුතු වලින් ආදායම් ලැබිය හැකි වේ. වෙහෙසි වැඩ කිරීමෙන් ශාරීරික පීඩා ඇතිවිය හැක. ගැටුම්කාරී අවස්ථාවන්ට යොනොයන්න. ඉවසීම අවශ්‍ය වේ. ගර්භණීන් ප්‍රවේසම් වන්න. සුබ දවස බ්‍රහස්පතින්දා. මීන ලග්නය නව රැකියා ලාභ ලැබිය හැකි අතර ව්‍යාපාර සාර්ථක වේ. තම සහජ කුසලතාවලින් නිසි ප්‍රයෝජන ගත හැක. සමාජ ගෞරවය ලැබේ. හවුල් කටයුතු සාර්ථක වන අතර පොදු වැඩවලදී නායකත්වය ලැබිය හැක.
නිවාස ගැටලුවක් විසඳා ගැනීමට හැකිවේ. තරංග ජය ලැබිය හැකිවේ. මව්පස උරුම ලබා ගැනීමට හැකිවේ. පෙම් සබඳතාවලට යහපත් නොවේ. නමුත් රැවටීම් වලට අසුවන්නේ නැත. ලිපි කටයුතු වලින් වාසි සැලසේ. තාක්ෂණික කාර්මික අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගොවි කටයුතු වලින් ආදායම් ලැබේ. ඥාතීන් හා අසල්වාසීන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකිවේ. දරුවන් ගැන සොයා බලන්න. උෂ්ණාධික රෝග ඇති කරයි. සුබ දවස බ්‍රහස්පතින්දා.